මේ ආණ්ඩුව බලයට පත් කරන්න වෙහෙසිච්ච ඒ වගේම කැපකිරීම් කැපකිරීම් කරපු කැපවෙච්ච පිරිසක් වශයෙන් අපි ආණ්ඩුවට කියනවා මාත්‍යෝ අපි ආණ්ඩුව මේ ආණ්ඩුව බලයට පත් කරේ පෙර කරපු ආණ්ඩු කරපු වැරදි කරන්න වැරදි කරන්නවත් ඒ වැරදි තව දුරටත් ඉදිරියට ඇදගෙන යන්නවත් නෙවෙයි පෙර කරපු වැරදි නිවැරදි කරන් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව අපත් කරේ හැබැයි ඒක එහෙම වෙන්නේ නැත්තම් අපි එදත් කිව්වා ඒක එහෙම වෙන්නේ නැත්තම් ඉස්සෙල්ලම ඒ ආණ්ඩුවෙන් එළියට බහින පිරිසක් අපේ කියලා අපි අද ඒක මේ මේ රටට මේ රටේ ජනතාවට ඒ වගේ මේ ජාතියට අපි අද ඔප්පු කරමින් පවතිනවා මොකද අපි හදාගත්තු ආණ්ඩුවක් උනත් අපි වැරදි වැඩි කරනව නම් මහත්තයෝ අපි මේ වැරද්දට අත උස්සන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මොකද මිනිස්සුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තු වරප් ප්‍රසාද ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ වගේම කැබිනට් ඇමතිකම් ගත්ත කැබිනට් ඇමතිවරුන්ට නැති ලැජ්ජාවක් කම්කරු පන්ති වෙච්ච මේ කම්කරු පන්ති වෙච්ච කම්කරු ජනතාව වශයෙන් අපිට තියෙනවා මොකද මේ තෙල් වරාය විදුලිය ගත්තන් පස්සේ මේ ආයතන අපේ අම්මා වගේ අපේ තාත්තා වගේ මොකද මේකෙන් තමයි අපි අපේ දරුවෝ ජීවත් කරවන්නේ අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ අපේ අම්මා තාත්තට වෙහෙට්ටි කරන් දෙන්නේ ඒක නිසා අපිට යන්න වෙන රටක් නෑ මහත්තයෝ අපිට යන්න වෙන ආයතනයක් නෑ ඒක නිසා අද මේ ආයතන විනාශ කරන්න ඒ වගේම විදුලි බල මණ්ඩලය කියන ආයතනයේ මේ බලශක්ති ශේෂ්ඨය ඇමරිකාව කියන මේ බූවල්ලට ඒ වගේම මේ ලෝක බලවතාට ලබා දෙන්න මේ කත් අදින මේ කුමන්ත්‍රණ ගන්න මේ වෙලාවේ අපි මේ මහත්තුරුන්ට කියනවා ඔබ තුමන්ලට යන්න රටක් දේශයක් දීපයක් තිබ්බට විදුලි බල මණ්ඩලයේ සේවකව වෙච්ච අපිට ඉපදුනොත් මැරෙන්න වෙන්නේ මේ රට විතරයි අපිට ඉතුලා තියෙන්නේ ඒක නිසා අපේ අම්මා වෙච්ච අපේ තාත්තා වෙච්ච මේ ආයතනේ බේර ගන්න අපි කැප කරන්න පුරවන්න අපේ ජීවිතද අපි ජීවිත කැප කරලා හරි මේ ආයතනේ අපි බේර ගන්නමයි කියන එක මේ රට ඉස්සරහා අපි සපත ගන්නවා ඒ වගේ තමයි මම දන්නවා විදුලි බල මණ්ඩලය ගත්තයින් පස්සේ මේ රටේ හදවත කියලා කිව්වොත් නිවැරදි සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගත්තොත් ඒ වගේම ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තොත් මේ රටේ මරමස්ථාන ටික දුවන්න ප්‍රධාන මරමස්ථාන විදුලි බලය කියලා කියන්නේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා වැඩ වරද්ද ගන්න ලේසි වෙන්න එපා. අපි බොහොම සුහදව ඒ වගේම බොහොම නිහතමානීව මේ කටයුත්ත බේර ගන්න ඕන හන්ද අපි විදුලි බලවන් ලේකාබද්ධ වෘත්ති සම්සන්දානයේ වශයෙන් මීට මාස එකමාරකට දෙකකට කලින් අපි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ගිහිල්ලා අතට ලියුමක් බාර දෙන විදිහට අපි පත් කළා මේ කරුණ සැලකලා. සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට රෙජිස්ටර් ඒ කියන්නේ ලියාපදිංචි තැපාලේ අපි ලිපියක් යොමු කරා. ගරු වගමැතිවරයාට ජනාධිපතිවරයාට අපි කරුණු කාරණා දැක්ුවා. හැබැයි ඒ මිනිස් ඒ අය ඇවිල්ලා රටේ පාලකයෝ වශයෙන් ඒ වගේ පාර්ලිමේන්තු නියෝජනය කරන මහත්තුරු වශයෙන් මේ වෘත්ති සමිති ව්‍යාපාරේ ශක්තිය තීරුම් ගත්තේ නැති නිසාද අද වෙනකන් කිසිම විදියක කිසිම අවස්ථාවක අපිට ධනාත්මකව අපිට අඩු ගන්න අපිට කතා බහ කරන්න තරම් නියතමානීත්වයක් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ. අනේක තමයි අපිට තියෙන කනගාටුව.